පල්මුවන දේව ප්‍රකාශනය රාජාවලියේ පල්මුවන පොතෙන් ගත් පාඨයකි එලියා හොරෙබ් කන්දේ ගුහාවකට ඇතුල් වී නවතැන් ගත්තේය සමිදන්නන් වහන්සේගේ පණිවිඩයද ඔහු වෙත පැමිණියේය උන්වහන්සේ ඔහුට කතා කොට එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහිදැයි ඔහුගෙන් ඇසුසේක උන්වහන්සේ කතා කොට පිටතට අවුත් කන්ද උඩ සමිදානන් වහන්සේ ඉදිරියේ සිටින්නයි වදාළසේක එවිට සමිදානන් වහන්සේ ඒ ළඟින් ගියසේක උන්වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුලඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය එහෙත් සමිදානන් වහන්සේ සුළඟෙහි නොවූසේක සුළඟට පසු පොළොව කම්පාවක් විය එහෙත් සමිදානන් වහන්සේ පොළොව කම්පාවෙහි නොවූසේක පොළොව කම්පාවට පසු ගින්නක් විය එහෙත් සමිදානන් වහන්සේ ගින්නෙහි නොවූසේක ගින්නට පසු මද පවනක හඬක් විය එලියා ඒ අසා තමාගේ මුහුණ සල්වෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේය දේව වාක්‍ය එසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා දෙවන දේව ප්‍රකාශනය ශුදෝපාවල් තුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුරෙන් කොටසකි මම කිතුණුවෙකු වශයෙන් සත්‍ය පවසමි මේ මුසාවක් නොවේ ඒ බවට ශුද්ධාත්මයන් වහන්සේ තුල මාගේ හෘද සාක්ෂිය සහතික කරයි මා තුල බලවත් ශෝකයක්ද හදවතෙහි නිරන්තර වේදනාවක්ද ඇත මාගේ ලේනෑයන් වූ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් වී ශාප ලද්දෙකු වීමට හැකිනම් ඊට උවත් මම කැමති වෙමි. ඔහු ඊශ්‍රායෙල් වරුය. දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේය. ගිවිසුම් හා ව්‍යවස්ථාවද දේව සේවය හා පොරොන්දුද ඔවුන් සතුය. ඔවුන් ජාතියේ පිතෘවරුන්ගේ පෙළපතට අයිතිය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුස් වහන්සේ උපන්නෙත් එම පෙළපතෙහිමය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදාටම ප්‍රශංසා වේවා. ආමෙන්. දේව වාක්‍යය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. හල්ලෙලූයා. 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 මම සමිඳුන්ගේ උපකාරය උදක්ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි. හල්ලෙලූයා. 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 ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයුතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමින ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළසේක. උන්වහන්සේ ජනකාය යැවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දට වැඩියසේක. සවස් වූ කල උන්වහන්සේ තනිව එහි සිටිසේක. සුළඟ තදින් හැමූ බැවින්
එවෙලෙහි ඔරුව තරංගවල හැපෙමින් ගැටෙමින් මුහුද මැද තිබිනි. අලුයම 3ටත් 6ටත් අතර උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මතු පිට ඇවිදගෙන වැඩියසේක. ශ්‍රාවකයෝ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන වඩිනු දැක කලබල වී ඒ අවතාරය කැයි සිතා බියෙන් මොරගසූහ. එහෙත් ජේසුස් වහන්සේ එකෙනෙහිම ඔවුන්ට කතා කොට ධෛර්යවත් වන්න මේ මමය බිය නොවන්නැයි වදාළසේක. පේදුරු උත්තර දෙමින් ස්වාමිනි ඔය ඔබ වහන්සේ නම් වතුර මත ඔබ වෙත එන්නට මට අනකල මැනවයි කීය. එන්නැයි උන්වහන්සේ වදාළසේක. එවිට පේදුරු ඔරුවෙන් බැස ජේසුස් වහන්සේ වෙත වතුර මතින් ඇවිදගෙන ගියේය. එහෙත් ඔහු මාරුතය වේගවත් බව දැක බිය වී ගිලෙන්නට පටන්ගෙන ස්වාමිනී මා බේරගත මැනවයි මොරගැසීය. ජේසුස් වහන්සේ වහාම අත දිගුකොට ඔහු අල්ලාගෙන ඔබේ ඇදහිල්ල කොතරම් හීනද සැකකලේ මන්දැයි විචාලසේක. ඔවුන් දෙදෙන ඔරුවට නැගුණු කල සුළඟ නැවතිනි. එවිට ඔරුවේ උන් අය ඒ කාන්තෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ යයි කියමින් උන්වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ. ස්වාමින්වහන්සේගේ සුබ බදන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.